අයිබෝන් වල හැම කෙනෙක්ටම අද අපි බලමු Gmail වල ෆිල්ටර් එකක් ඇඩ් කරන්නේ සහ අපිට කරදරයක් වෙන ඊමේල්ස් කොහොමද බ්ලොක් කරන්නේ කියලා. ඉතින් මම ඒ දේ කියලා දෙනවත් එක්කම මෙතන මේ navigation list එකේ තියෙන මේ labels කොහොමද manage කරන්න කියලා කියලා දෙන්න. හරි. අපි යන් ඒකට මෙතන GI icon එකට ගිහිල්ලා මම click කරන්න මේ see all settings කියන button එක. හරි. මේක click කරපුවාම ඔයා ඒ මෙතන මේ settings page එකට ඒකෙන් මම මෙන්න මේ දෙවෙනි tab එක labels ගැන මුලින්ම ඔයාලට පැහැදිලි කිරීමක් කරලා ඉන්න. මෙතන තමයි ඔයාගේ මේ navigation list එකේ තියෙන හැම label එකක්ම පෙන්වන තැන. ඉතින් අපිට පුළුවන් මෙතනින් ඔයාට අනවශ්‍ය ලේබල් මෙතන තියෙනවා නම් ඒවා හයිඩ් කරන්න. ඒ වගේම ඒක ෂෝ කරලා තියාගන්න. ඉතින් මම පෙන්වන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. දැන් උදාහරණයකට හිතන්න ඔයාට මේ start කියන ලේබල් එක මෙතන තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ inbox එකට ආපු ගමන් ඔයාගේ Gmail එකට log වෙච්ච ගමන් මෙතන navigation list එකේ පේන්න තියෙන්න ඕනේ නැහැ. ඒක යටට ගිහිල්ලා හයිඩ් වෙලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කරන්නේ මෙතනින් start කියන එකෙන් hide කරනවා. බලන්න හයිඩ් කරපු ගමන් මෙතන navigation list එකෙන් ඒක යටට ගියා. යටට ගිහිල්ලා මේක මෙන්න මේ මෝ කියන එකේ මේ එතන යටට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේකට මේ inbox එකට ගිහිල්ලා කොහොමද ඒ දේ වෙන්නේ කියලා. හරි. මේ බලන්න දැන් ඔයා inbox එකට ඔයාගේ username password ගහලා log වෙච්ච ගමන් ඔයාගේ Gmail account එකට ඔයාට පෙන්නන්නේ මෙතන මේ show කියලා ඔයා දාලා තිබ්බ labels ටික විතරයි. අතන මේ ඔයා start කියන එක කලින් පෙන්නපු start කියන එක දැන් අපි hide කරපු හින්දා මෙතනින් මෝ කියන සෙක්ෂන් එකකට ගිහිල්ලා එතනට ඇඩ් වෙලා තියෙනවා. හරි. ඉතින් ඒ වගේ තව එකක් බලමු අපි labels වලට යන්නම්. එතනින් අපි send item එක හයිඩ් කරමු. හරි. දැක්කද? දැන් send item එක inbox එකට ගියපුවාම පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ draft එකයි inbox එකයි විතරයි. අනිත් ටික තියෙන්නේ මේ මෝ කියන සෙක්ෂන් එක යටට click කරපුවම තමයි send item එක start එකයි පෙන්වන්නේ. හරි. ඉතින් මේ ලේබල් එකේ තව දෙයක් තියෙනවා ඔයාලට පෙන්වන්න. ඒ තමයි මේ දැන් හිතන්න වාගේ draft එකේ හරි schedule වල හරි ඒ වගේ තැනක ඔයාලට mail එකක් තියෙනවා නම් විතරක් මෙතන පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක hide වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒක කරලා බලමු. මම draft එක දෙන්නම්. මේ මෙතන තියෙන hide එකට එහා පැත්තේ show if unread කියලා. ඉතින් මේක click කරොත් එහෙම unread එකක් තිබ්බොත් විතරයි මෙතන inbox එකේ ඒ කියන්නේ මෙතන navigation list එකේ ඒ label එක පෙන්වන්නේ. හැබැයි unread එකක් නැත්තම් ඒක hide වෙලා තමයි මෙතන තියෙන්නේ. හරි. මම මෙතන compose එකට ගිහිල්ලා draft එකේ මොන හරි save කරන්න ඕන නම් මම මෙතන type කරලා මේක draft එකේ auto save වෙනවා. ඉතින් මම මේක close කරන්න. බලන්න close කරපු ගමන් දැන් draft එකට mail එකක් unread එකක් තියෙනවානේ. ඉතින් එතකොට tag ගාලා මෙතන ඒ ලේබල් එක මෙතනට පෙන්නනවා. හරි. දැක්කද? දැන් මම මෙතන draft එක මෙතනින් discard කරපු ගම ආයෙ මේ ලේබල් එක hide වෙලා යනවා. ඒක ආයෙ apply වෙන්නේ මෙතන මෝ කියන section එක යටට ගිහිල්ලා තමයි draft එක මෙතනට පෙන්වන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ label settings වලින් කරන්නේ. ඔයාට තව ඕන නම් පුළුවන් අලුත් label එකක් create කරන්න. ඒ කියන්නේ මේ දැන් මේක ඕන වෙන්නේ අතන field එකක් වගේ දාද්දී ඔයාගේ inbox එක manage කරන්න යද්දී. ඉතින් ඔයාට පුළුවන් create new label ගිහිල්ලා වා කැමති නමක් දීලා label එක add කරන්න. ඒ වගේම තවත් මෙතන මේ යට settings වල තියෙනවා මේ තියෙන manage label කියන section එක යටතේ create new label. ඉතින් මේ දෙකෙන් එකම විදිහට අපිට label create කරගන්න පුළුවන්. අපි බලමු එක මේ field එකක් එහෙම add කරද්දි කොහොමද label එක create කරන්නේ කියලා. හරි. දැන් මම මෙතන මේ මගේ hide කරලා තියෙන labels වලින් මම ආයෙ send එක show කරගන්නා. ඊට අමතරව මට draft එක නම් ප්‍රශ්න නැහැ. draft එකක් තිබ්බොත් විතරක් පෙන්වන්න එක හොඳයි. ඊළඟට මට start එකත් show එකේ තියෙන්න ඕනේ. මොකද මම start කරන මේලු static එක දාන ඒවත් මෙතනට මට label එකක් විදියට ඕනේ. හරි. මම ඒ දෙක තිබ්බ විදියටම හැදුවා. දැන් අපි යන් කොහොමද මේ Gmail එකේ filter එකක් දාන්නේ? filters කියන්නේ මොනවද? filter වලින් කරන්නේ මොකද්ද කියන එක ගැන බලමු. හරි. ඒක කියලා දෙන්න කලින් මම මෙතන මේ අලුත් label එකක් create කරගන්නා. create කරන්න මේ මෙතනිනුත් ඔයාලට create කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ label කියන tab එකේනොත් ඒ දේ කරගන්න පුළුවන් මේ යට තියෙන create new label කියන button එකේන. හරි. මම මෙතනින් create කරන්නම්. මම මෙතනට දෙන්නා filter 1 කියලා. හරි. මම filter 1 කියලා type කරලා ඒක create කරගත්තා. create කරගත්තාම
वाट बल को अल्लाई के मेतन नेविगेशन लिस्ट के हर मेदीन मेतन सेंटर के अटी मेतन फिल्टर वन के अदब लेबल मेतन अल्लाईला हर मट उन्न पुल मेके पाटक विनस्कर अन्न मेतन मे डी अंगे डे क्लिक कर पुहाम मेतनी लेबल कलर की अटते वाट पे कमी पाटा मेतनी दिन पुल ये मेतन तो सैटिंग स्टिक लेबल इक मेत पेन अम हईट कर अमेरता मेल तीयन इतरा पेन अन्नी वगे सैटिंग स्टिक मेतन मे सैटिंग पेज अवीला लेबल अटते करना मेकम मेतन डोट क्लीर लेसी मेदे करना पुलवा हर ये मे मेक रिमूव कर मेक तव मे लेबल की अटते सब लेबल अके सब फोलडर वे अट कर ये देवल मेतनी वाट दिन्न पुल हर दंग फिल्टर एक दाने को अन्ना मेतन मे मे टैबली फिल्टर एंड ब्लॉक एड्रेस की टैब हर मेतन टावाम मेतनी तम वाट फिल्टर एड कर मे अन्ना मेतन क्रिएट न्यू फिल्टर की हर मेतन क्रिएट न्यू फिल्टर की पोहमे मेवागे विंडो एक ओपन ने मेतनी की अने वा मे मेल फिल्टर करा दिन क्रैटेरिया मनोवाद की तम मेतन दी एक फ्रॉम फ्रॉम मेकिंग की अने वाट इन ईमेल्स वाले वा मुखद करा वा मनोवागे फिल्टर का दाने की वाट इन मेल गए दाने फिल्टर्स वाल वाट तीन मेतन फ्रॉम की दाल इमेल अड्रस दाला टू इकेंगे एन मेल वाले वाट पुल फिल्टर का दाँ ఈలాగా క్రైటీరియా కదా మే సబ్జెక్ట్ ఏకి అన్నీ వాగి సబ్జెక్ట్కి ముఖరి వచన తీనో కిలో హితన్న అన్నీ వచనేట హరి ఏమనెత్త సంపూర్ణ సబ్జెక్ట్ మరి ఏకి అన్నీ కోటేషన్ కిలో తీనోనా కోటేషన్ కిన సబ్జెక్ట్కి దీన ఒక్కమ వాట ముఖరి వెన్ని ఏకి అన్నీ ఎక్కువ ఏటిక వెనమ లేబల్ లెక్కట మూవ్ వెన్న ఏమనెత్త ఏక వెన మెయిల్ అడ్రస్ ఇక్కడ ఫార్వర్డ్ వెన్న అన్నీ వాగే रूल लेकर लिया पुल मे सब्जेक्ट इलांट मे हैस द वर्ड ठीक है वहाँ मित्र टाइप करना मुखर वचना के अदाल वाट इन मेल के हरी तीयनवाना एक ऑटोमेटिकली मे वे लेबल इन हरी वाट ओन दर पुलवा इलांट मे डजंट हैव एक हेम वचना नेता मे अभी मित्र टाइप करना वचने नेता इलांट क्रैटेरिया मे सैज इकन वाट पुलवा मित्र मे ग्रेटर दैन लेस दैन इक मे मेल मेगा बैट दाइट वे मेल मनोहर तीयनवाना ఏ మెయిల్ స్టిక్ మీ అదాలకైన లేబల్ ఎక్కడ మూవ్ అండి ఏమనెత్తం ఏటిక వెన మెయిల్ ఎక్కడ ఫార్వర్డ్ అండి ఏమనెత్తం ఏవ డిలీట్ వెన్న అన్న ఇవగే రూల్స్ మీ సైజ్ కైన క్రైటీరియా కేటతే వాట లియన్న పుల్వ ఇలంగట హాస్ అటాచ్మెంట్ అటాచ్మెంట్ తీయన మెయిల్ వలట ముకద వెన్న ఓని కైనక గన ఓయట మెతన్ రూల్స్ లియన్న పుల్వ ఇలంగట మెతన మీ డోంట్ ఇన్క్లూడ్ చాట్ కేలా కియన్నే దెన్ వా మీ हेंग औवट के चटेन अन्नी चट वर्ट अदाल मित्र वचने दमन एव फिल्टर वेप ये हेंग औवट के तीन देवल फिल्टर कर लिपनेमा मित्र डोंट इंक्लूड चट्स के टीके दाने तीन हर मंदंग वाले पेन अना इलांग मित्र ने अभी दी फिल्टर कर क्रैटेरिया इत मे क्रैटेरिया दुन पस मुखद सर्च मेल टिकट क्रैटेरिया दुन मेल्स वोट मुखद वेन्नोनी पेन अन्न तीन अभी ఇక్కడ అన్న కలిగి మనం మిథన్ దాన్న ఇక్కడ మనం ఉదాహరణ ఇక్కడ మేమ ఫీల్డ్ ఎక్క దాన్న వాళ్ళ పహదిలి కరగన్న లేసి వెన్న మమ మెయిల్ ఎక్క క్రియేట్ కరా అలుతెన్ మే టెస్ట్ 1 2 3 సింగల్ కిలా ఇతి మమ మే మెయిల్ అడ్రస్ ఏ కాపీ కరగిన మమ ఫీల్డ్ ఎక్క దాన్న ఏ టెస్ట్ 1 2 3 ఏకిన్ ఇన మెయిల్స్ సేరమ మగ మే ఫీల్డ్ 1 కిలా అపి అర కలిగి క్రియేట్ కరగతు లేబల్ ఎకట మూవ్ వెన్న ఏకన్ ఇన్బాక్స్ ఎకట యాన్నేతువ మేకట మూవ్ వెన్న ఫిల్టర్ 1 కిన లేబుల్ ఎకట మూవ్ వెన్న హరి ఇతి మమ మెతన ఫ్రమ్ కిలా మెయిల్ ఎక మగే టైప్ కరువమ మయా సర్చ్ కర్లా మట ఏ మెయిల్ అడ్రస్ ఎక దేనమా ఇతి మట మెతినిను మేక మే సెలెక్ట్ కరగన్న పులువాం మంగ మెతన టైప్ కరానా ఏ మెయిల్ అడ్రస్ ఎక లిస్ట్ ఎద్ది ఏ లిస్ట్ ఎక సెలెక్ట్ కరన్న పులువాం హరి దెన్ మమ మెతన కాపీ పేస్ట్ కరగత్తే ఈలంగట మమ మెతని క్రియేట్ ఫిల్టర్ యాన్న హరి క్రియేట్ ఫిల్టర్ గీపుహమ వాలట మే వగే తవ విండో ఎకట ఎనవా ఏ విండో ఎకే మెతన తీయనవా ఓయార దీపు క్రైటేరియా వలట ఇకన సర్చ్ వా దీపు సర్చ్ క్రైటేరియా వలట ముఖద్ద వెన్నోని కినక దెన్న ఇకన ఏవా సర్చ్ కర్లగన్న ఈమెయిల్స్ టికట ముఖద్ద వెన్నోని కిన దే దెన్ని మెన్న మే విండో ఎకిన్ హరి అపి బలుము ఎకిన్ ఎక ముఖద్ద మే కియన్ని కిలా మెతన పలవేని టిక్కింగ్ తీన స్కిప్ ద ఇన్బాక్స్ ఏ కియన్నే
දැන් test 1 2 3 කියන එකෙන් එන mails මට පුළුවන් inbox එකෙන් අයින් වෙන්න inbox එක පෙන්වන්න එපා කියලා දෙන්න. එතකොට මේක archive වලට තමයි add වෙන්නේ. ඒ කියන්නේ all mail එක යටතේ තමයි තියෙන්නේ. ඔයාගේ inbox එකේ ඒ 1 2 3 වලින් එන mails පෙන්වන්නේ නැහැ. ඊළඟට මෙතන mark as read. ඉතින් mark as read කියන එකෙන් කියන්නේ 1 2 3 test එකෙන් එන emails ටික ඔයා බැලුවත් නැතත් ऑटोमेटिकली इनबॉक्स के रीड विधेयट पेन्न एक सामान्य अलते मेल वाला दंडो आगे इनबॉक्स के पेन बोल्ड अनरीड मेल विधेयट इतनी वहाँ मेक टिक दाल फिल्ट क्रिएट कर लिपो टेस्ट वन टू थ्री हेम मेल अम्म रीड मेल विधेयट इनबॉक्स के अपीयेला पेन्नि अरे लंगट इस्टा इतनी वहाँ मेक दम हेम वन टू थ्री हेम मेल अम्म वाड़कूल अरे इस्टा सिंबल दंगेक अप्लाई द लेबल एक अने वन टू थ्री हेम मेल वाट पुलवा वाक हेमती लेबल एक मेतन इंदा मम क्रिएट कर लाइन फिल्टर वन के लेबल इतनी वाट पुलवा मेतन हेमती विधि अलू लेबल अदान लेबल अदला ये अदाल मेल फोर्डन दिन मूव कम इनबॉक्स के आप मेल एक मेतन सिलेक्ट कर लीन लेबल मेल मूव अरे ईलग एक फोर्ड इट इत मेकदी मे अभी इमेल अड्रस खाली जीमेल अट दोने मे फॉर्वर्डिंग अड्रस दी अभी कंफर्म कर लियागा हेम दुनना अभी पुलवा मेल वागे तवत इमेल तीरना एक कटकेम फॉर्वर्ड करना टेस्ट वन टू थ्री वेलिंग हेम मेल अम्म खाली मे सेटअप कर लीन फॉर्वर्डिंग अड्रस दुलवा इत मम विन वीडियो करा मे मेल फॉर्वर्ड करानी को वगे देवल्टन अद मम्मी फिल्टर गई विरा वाले कील दिन्न अरे ईलंग मिथन में डिलीट इट की वन टू थ्री वेलिंग हेम मेल काम अपट पुलवा फिल्टर कदा डिलीट कील अरे ईलंग नेवर सेंड इट टू स्पैम एक उदाहरण मे टेस्ट वन टू थ्री हेमे काम जीमेल सिस्टम मेक विसी स्पैम फोल्ड कड़ता हेमती ऐड करानी के स्पैम अंदर गाँव स्पैम विधि दाने थिंग वाट जीमेल अट की अन्न पुल मे फील्ड दाला मे टेस्ट वन टू थ्री इन मेल स्पैम वोल्ट एवंपा इनबॉक्स के दी के थिंग इतना वाट दाने तीन मे टीके दाला नेवर सेंड इट टू स्पैम के दाला फील्ड क्रिएट कर पुगमा वन टू थ्री वेलिंग टेस्ट वन टू थ्री वेलिंग इन इमेल स्पैम गटे अन्नी ने एक इनबॉक्स अविल पेना अरे ईलांग ऑलवेज मार्क इट ऐस इंपॉर्टेंट दवाड मत कद अभी खाली वीडियो करा मे इंपॉर्टेंट मेल वेटन सिंबल अन्न विधिया वाड़ पुलवा पड़ी ऐकन का सिंबल अप्लाई करना मे इंपॉर्टेंट मेल विधिया टेस्ट वन टू थ्री वेलिंग मेल उम सिलेक्ट कर लें इध मेके फिल्टर के तम मे ऑलवेज मार्क इट ऐस इंपॉर्टेंट की एक अनीतमाइ देवनीटे इट पस्थिती है एक नेवर मार्क इट ऐस इंपॉर्टेंट एक इंपॉर्टेंट नहीं का ये मेल का इंपॉर्टेंट विधि ये आइकन के अप्लाई करें पाकि मिथन फील्ड का दें बोला ईलंग कैटगराइज एक वाट मतक इनबॉक्स के उड तीनवा मे प्राइमरी सोशल प्रमोशन वागे उड टैब्स टीका अन्े टैब्स वाट पुलवा मिथनी कैटगरी टीके दाला मे मेल अड्रस मिथिन प्राइमरी सोशल अपडेट फॉर्म्स प्रमोशन इत मे अदाल कैटगरी वोट एंड की वाट सिलेक्ट कर लें बोलवा अरे ईलंग मेतन आल्सो अप्लाई फील्ड टू मैचिंग मेसेजेस एक वहाँ मेतन इंदेन मुखर क्रिएट कर फील्ड कीलगेट एक अप्लाई वे दंग क्रिएट कर फील्ड फील्ड क्रिएट कर इसर हाट मेल वोट विचर अब अब इनबॉक्स एवं मेल तीन अवट मे फील्ड अप्लाई करेंट दुलाम आलो अप्लाई फील्ड टू मैचिंग मेसेजेस दीन मेसेज टिका मैच कर लाल फील्ड के अप्लाई करके वाट मे टिके दिन पुलवा अरे थिंक दम करा मंगार कलिंगे मे टेस्ट वन टू थ्री वेलिंग मेल टिका मे फिल्टर वन की लेबल इनबॉक्स इनबॉक्स स्किपला मे फिल्टर वन की लेबल अन्न इत मम एकण हटि वाड़ पेन मम्म दिप द इनबॉक्स के दाला मम्मेतनी लेबल के सिलेक्ट कर लिना इत मेके लेबल मे चूस लेबल गील मेतन मे अट तीन
මේ ඩවුන් ඇරෝ එක ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඔයාගේ දැනට තියෙන ලේබල්ස් ටික මෙතන ලිස්ට් වෙලා පෙන්නනවා. ඔකට මෙතනින් වුණත් අලුත් ලේබල් එකක් ක්‍රියේට් කරලා ඒක දෙන්න පුළුවන්. ඉතින් මම මේ ෆිල්ටර් 1 එක කලින් ක්‍රියේට් කරගත්තු ලේබල් එක තියෙන හින්දා මම මෙතන ෆිල්ටර් 1 කියන එක සිලෙක්ට් කරලා දෙන්නම්. හරි. ඊළඟට ක්‍රියේට් ෆිල්ටර්. හරි. දැන් මම ෆිල්ටර් එක ක්‍රියේට් කරපු ගමන් මම ඒක රූල් එක දාපු ගමන් ඒක වාඩ මෙතන ලිස්ට් වෙලා පෙන්නනවා. අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. හරි. මම යන්නම් මගේ ඉන්බොක්ස් එකට. ගිහිල්ලා මම මේ අර ක්‍රියේට් කරගත්තු test 123 කියන ඊමේල් එකේ Gmail address එකේ මම මේල් එකක් කම්පෝස් කරන්නම් 123 එකට දාලා මම මෙතනින් දාන්නම් test filter 1 හරිද මම මේ විදිහට සබ්ජෙක්ට් එකක් දාන්නම් මේ test filter 1 කියලා දාලා මම බොඩි එකේ මුකුත් ටයිප් කරන්නේ නැහැ මම මේක send කරන්නම් හරි මේල් එක send වුණා දැන් අපි බලමු මේ 123 එකට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා මේ මේල් එක මේ ඉන්බොක්ස් එකට රිසීව් වුණාම හරි මම මෙතන රිෆ්‍රෙෂ් කරන්න දැක්කද මේල් එක දැන් ආවා හැබැයි ඉන්බොක්ස් එකට නෙමෙයි ආවේ මොකද අපි ෆීල්ඩ් එකකින් දීලා දිනවනේ ඉන්බොක්ස් එකෙන් අයින් වෙලා ස්කිප් වෙලා ඒක යන්න මේ ෆිල්ටර් 1 කියන ලේබල් එකට මේ බලන්න ඒක කෙලින්ම ෆිල්ටර් 1 කියන මේල් එකට ඇවිල්ලා තියෙනවා මේ test 123 වලින් එන මේල් එක ඉතින් මේ දේ තමයි මේ Gmail ෆිල්ටර් වලින් කරන්නේ. ඔයාට පුළුවන් මේකට අමතරව තව අර ඕන ෆිල්ටර් එකක් දාගන්න. දැන් මම මෙතනින් එඩිට් කරලා පෙන්නන්නම් ඔයාට. හරි මේක ෆිල්ටර් එක මම මෙතන කන්ටිනියු දෙන්නම්. හරි මේ තියෙන්නේ. දැන් මම මේ කලින් වින්ඩෝ එකට ආව ෆිල්ටර් එක කියන්නේ අපි මේ 123 කියන test 123 කියන එකෙන් මැච් කරන මේල්ස් වලට මොකද්ද වෙන්න ඕනි කියලා දෙන වින්ඩෝ එකට. ඉතින් වාට පුළුවා මේ ෆීල්ඩ් එකට අමතරව මේක mark as read කියලා දීලා ටෙස්ට් කරලා බලන්න. ඊළඟට ස්ටාර් එකක් සිම්බල් එකක් දාලා බලන්න. ඊළඟට ඒක ඩිලීට් වෙනවද කියලා බලන්න. ඉතින් මේ ඔක්කොම ඇප්ලයි කරලා බලන්න. හරි. මේකත් එක්ක මම තව දෙයක් ඔයාලට කියලා දෙන්න. අපි දාපු ෆිල්ටර් එකක් කොහොමද අයින් කරගන්නේ කියලා බලමු. ඉතින් ඒකට මේ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයා මෙතන ෆිල්ටර් දෙක තුනක් දැම්ම නම් ඒ ෆිල්ටර්ස් දෙක තුනම මෙතන ලිස්ට් විදිහට පෙන්නනවා. වාට තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකේ මේ දෙන්නේ ඩිලීට් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් මේ ෆිල්ඩ් එක ඩිලීට් වෙලා යනවා. හරි. ඊළඟට මට දැන් මේක මේ ෆිල්ඩ් එක අවශ්‍ය නැහැ. මම මේක ඩිලීට් කරන්නම් ඔයාලට පෙන්නන්න. මෙහෙම කරපුවාම මේ වගේ වින්ඩෝ එකකින් ඔයාගෙන් කන්ෆර්ම් කරන්න අහනවා මේක මේ ෆිල්ඩ් එක ඩිලීට් කරන්නද කියලා. ඔව් ඕකේ දෙන්න. ඕකේ කරපු ගමන් මේ ෆිල්ඩ් එක ඩිලීට් වෙලා යනවා. හරි. ඊළඟට අපි බලමු මේ වාට කරදරයක් වෙන ඊමේල්ස් කොහොමද බ්ලොක් කරන්නේ කියලා. ඉතින් මේකද මේ බ්ලොක් කරනවා කියලා කියන්නේ මේල් එක එන්නේ නැති වෙන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලි යන්නේ. ඒක පෙන්නන්නේ අපිය වෙන්නේ ඔයාගේ ස්පෑම් ෆෝල්ඩර් එක ඇතුලේ. ඉතින් වා ඒක ඩිලීට් කරන්න ඕනෙත් නැහැ. වාට මොකද දවස් 30කින් ස්පෑම් ෆෝල්ඩර් එක කොහොමත් අනිවාර්යෙන් පර්මනන්ට්ලි ඩිලීට් වෙලා යනවා මේ මේල්ස් ටික. ඉතින් බලමු කොහොමද මේල් එක බ්ලොක් කරන්නේ කියලා. හරි. මම යන්න ඉන්බොක්ස් එකට මගේ මොකක් හරි ආපු මේල් එකක් මේක නෙවෙයි. හරි මම අර ෆිල්ටර් එකට මගේ ආපු මේල් එකම මම මෙහෙම ඩ්‍රැග් කරලා මේ තව දෙයක් කරන්න පුළුවන්. දැන් මේ වගේ ලේබල්ස් වල තියෙන මේල්ස් වාට ඕන නම් මේ ඉන්බොක්ස් එකට වෙන මේ වගේ ලේබල් එකකට දාන්න. වාට මෙතන ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මෙහෙම වාට අදාළ ඉන්බොක්ස් එකේ හරි කොහරි මෙහෙම අතාරින්න පුළුවන්. හරිද? එතකොට මේක කෙලින්ම මූව් වෙනවා මේ වගේ ඉන්බොක්ස් එකට මෙහෙම මූව් වෙනවා මේ. මෙතන ඉතින් වැටෙනවා මේ ෆිල්ටර් 1 කියන ලේබල් එක එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. මම දැන් මේක මේ මේ මේල් එක මම මෙහෙම ඩ්‍රැග් කරලා ගත්තේ ඔයාලට මේ අර 123 ටෙස්ට් එකකින් එන මේල්ස් බ්ලොක් කරලා පෙන්වන්න ඕනේ හින්දා. හරි. මම මෙතන ඕන මේ ෆීල්ඩ් එක මට ඕනේ නැහැ. ෆිල්ටර් 1 එකේ තියෙන එක මම මෙතන ක්ලෝස් කරන්නම්. එතකොට ඒක කෙලින්ම මේ ෆිල්ටර් 1 එකෙන් මෙතනින් අයින් වෙලාම යනවා. මම දැන් මේ ටෙස්ට් 123 කියන මේල් ඇඩ්‍රස් එක මට කරදරයක් නම් හැමතිස්සෙම මෙයාගෙන් එන මේල් මට පුළුවන් මේ මේල් එක මෙහෙම ඕපන් කරලා එතන මේ සයිඩ් එකෙන් තියෙන මේ ඩොට් තුනක් අන්නේ ඩොට් තුනේ ක්ලික් කරලා එතන තියෙනවා මෙන්න මේ බ්ලොක් 123 ටෙස්ට් කියලා. ඒ කියන්නේ 123 ටෙස්ට් කියන යූස් ඔෆ් මේල් එක බ්ලොක් කරන්න කියලා. හරි මම ඒක ක්ලික් කරන්නම්. ක්ලික් කරපු ගමන් ආයෙ මෙයා අහනවා පොඩි වින්ඩෝ එකකින් මේක ස්පෑම් එකක් විදිහට මෙහෙම දානද මාක් කරන්නද කියලා. යස් මම ඔව් මේක බ්ලොක් කියන බටන් එක ක්ලික් කරන්නම්. ක්ලික් කරපු ගමන් ඔයාලට පෙනේ මේ වගේ පොඩි මැසේජ් එකක් එනවා ඔයාගේ මේල් එකේ මේ මේක ස්පෑම් විදිහට සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. හරි. ඉතින් අපි බලමු දැන් මේකේ මේල් එකක් එද්දි මොකද වෙන්නේ කියලා. මම මෙතන දාන්නම් මගේ
टेस्ट वन टू थ्री इकड़ गिहिल मैं मेल कंपोज करना वन टू थ्री टेस्ट सब्जेक्ट मंदा ब्लॉक टेस्ट ब्लॉक टेस्ट करना दसी मंडी का सब्जेक्ट दी की तुम से करना अरे मेल से ना दें बल मे वन टू थ्री टेस्ट की मेल अवीला मुखद अरे मम्मी का रीफ्रेश करना अरे बल मे स्पैम फोल्डर का हर मे तीन स्पैम वोल्ट मे तंट मेल अवीला तीयन इनबॉक्स इकट्ठे इन ऐ थिंक स्पैम क्लिक कर पा मे तीन ब्लॉक कर पा मे तंट अवीला तीयन हर इलाट अभी बलू मे ब्लॉक कर पा कहुद आया अनब्लॉक कर गला ऐ थिंक वाट पुलवा मे स्पैम के गिहिला मेल के ओपन कर पा मे तीन मेटा अनब्लॉक सेंड गला मेक क्लिक कर पा मे से अनब्लॉक स्पैम की टाइम वेना आए आगे मेल चुखम आगे इनबॉक्स एंड अरे एक तेम अपने मेथनिंग करना वगेम तब मेथन आप जी ऐ कट गि अरे खलिंग पात के गिहिला अपने पुलवा फिल्टर एंड ब्लॉक अड्रस वर्ट गिहिला मेथन ए अदाल मेल अकाउंट मेल अड्रस मेथन सिलेक्ट कर ला अनब्लॉक दुनगा वाट आयाहन पोप मेसेज की अनब्लॉक करना दिखेला ओ अनब्लॉक के मेथन बटन का क्लीक कर मेक अनब्लॉक करना दंग मेल कावते अभी बलू टेस्ट वन टू थ्री कल ब्लॉक दाण्मा दाल से करना अरे ना से मेल इट फस्ट मैं इनबॉक्स गिहिला बलू मैं वन टू थ्री टेस्ट मैं रीफ्रेश करना ताम वील है दिल मैं तक इनबॉक्स आवा है भाई अरकट गीन है स्पैम फोर्ड रेट गीन है अरे इत मेन मे दीवा तम मत फिलटर्स जीमेल फिलटर्स वाले कीलाई थिंक वाला मे मिता तीन फिलटर्स टेस्कर बला मनोद मेकरा इवागे हेमदेम टेस्करा टेस्कर मनोहरी నుతేరణ తనకు తీయనవనా గెట్లు సహగత తనకు తీయనవనా పల్లె కమెంట్ సెక్షన్కి కమెంట్ అద్దాను మమ్మల్ని రిప్లై కరన్నా ఏనా అవి తవత్ దవసకు మేవాగే అలుత్ వీడియోకి హంబిము